අනුහය ලෝකුස්ලානේ අපි දිනා ගනිද්දී අපිට ජයග්‍රහණය වෙනුවෙන් පිටපස්සේ සටන් කළ ක්‍රීඩකයෝ ගැන හොඳින් මතක වුණත් තිරය පිටපස මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපකිරීම කළ චරිත කිහිපයක්ම තිබුණා. ඒ විදිහේ ප්‍රබල චරිතයක් තමයි ආනා පුංචේවා කියන්නේ. ඒ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හිටපු මේ ප්‍රවීණයා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කණ්ඩායම් එන්න අදිමදි කරද්දී ඉන්දු පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමක් ලංකාවට අරගෙන එන්නත් ප්‍රධාන ක්‍රිකට් පරිපාලකයා කියන්නේ IPL තරගාවලිය අද ලෝකපුරා ජනප්‍රිය තරගාවලියක් බවට පත්ව තිබුණත් ඔවුන්ට මූල්‍ය ශක්තිය ගොඩනගා ගැනීමට වසර දෙක තුනක් ගත වුණා. අප අනුගමනය කළ යුත්තේද එම ක්‍රියාමාර්ගයයි. වසංගත තත්ත්වය තුළ ක්‍රීඩාංගණයට ගොස් තරඟ නැරඹීමට නොහැකි වුණත් නිවෙස්වල සිටි බොහෝ දෙනෙක් මේ තරගාවලිය නරඹන්න වැඩි උනන්දුවක් දක්වනවා. ඒ පිරිස ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් පවා මේ තරගාවලිය නරඹනු නියතයි. ඒ වගේම පාකිස්තාන් ක්‍රීඩකයන් රැසක් තරගාවලියට පැමිණලා තියෙන නිසා පාකිස්තාන් ජනතාවත් මේ තරගාවලිය විශාල ලෙස නරඹයි. බංග්ලාදේශයේ ගොඩක්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලැබි පිරිසක් ඉන්නේ. ඔවුන් මේ තරගාවලියේ රූපහානිය ඔස්සේ නරඹයි. අපේ එක ක්‍රීඩකෙක් සෙල්ලම් කළත් IPL බලන්න ලංකාවේ ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් ලංකාවේ ක්‍රීඩකයන් රාශියක් සෙල්ලම් කරන මේ තරගාවලියේ ප්‍රේක්ෂකයන්ට විශාල උනන්දුවක් ඇති වෙයි කියලා තමයි හිටපු ක්‍රිකට් සභාපතිතුමා කියන්නේ. පසුගියදා නිමාවට පත් වුණු IPL තරගාවලිය දිහා බලන්න. ඒ තරගාවලියට අපෙන් සහභාගී වුණේ ක්‍රීඩකෙක් පමණයි. ඒත් ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් මේ තරගාවලිය නැරඹුවා. ඒ වගේම තමයි අපේ තරගාවලියත් මේ රටේ රූපහානි නාලිකා ඔස්සේ විකාශය වීම ආරම්භ වීමත් සමග අපේ ක්‍රීඩාලෝලෙන් තරඟ නැරඹීමට වැඩි උනන්දුවක් දක්වනවා. තරගාවලිය විකාශන ආයතනයේ සෝනි සහ ස්කයි ආයතන දෙකෙන් ලෝකේ පුරා ප්‍රචාරය කෙරෙන නිසා මේකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් ඉතාමත් විශාලයි. මේ තරගාවලිය පවත්වන එකේ වාසිය තරුණ ක්‍රීඩකයන් ලබා ගැනීම අවශ්‍ය දෙයක්. ඒ වාසිය ගැනත් අවසාන වශයෙන් පුංචිව මහත්මා මතක් කරලා තියෙනවා. අපි මුලින් මේ තරගාවලිය දිහා බැලිය යුත්තේ මූල්‍ය වාසි අමතක කරලා. අපි ක්‍රීඩකින්ව ඉහළ තලයකට ඔසවා තැබීම තමයි මේ තරගාවලිය ප්‍රධාන අරමුණ විය යුත්තේ. ලොව නමක් දිනා සිටින ජනප්‍රිය ක්‍රීඩකයන් රැසක් මේ තරගාවලියට සහභාගී වෙනවා. අපි තරුණ ක්‍රීඩකයන්ට මේ පිරිසගෙන් උපදෙස් සහ අත්දැකීම් රැසක් ලබා ගන්න පුළුවන්. කලින් කිව්වා වගේ ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාව IPL තරගාවලිය තුලින් ලබා ඇති ශීඝ්‍ර ප්‍රගතිය හා සමාන ප්‍රගතියක් LPL තරගාවලිය හරහා අපිට ලබා ගත හැකියි. අද ඉන්දියාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් පිරිසක් IPL හරහා බිහිව සිටිනවා. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයට යාමට අවශ්‍ය කුසලතා පෙන්වීමට මේ තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.